සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද පළමුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. හෝමාගම සමගි ජන බලවේගයේ නායක එරන්ද වැලියන්ගේ මැතිතුමා. එතුමගේ ආරාධනෙන් මෙහි පැමිණ සිටින අපේ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා වන ලක්ෂ්මන් අබේගුණරත්න මැතිතුමා, ධර්මසේන මැතිතුමා, නලින් මැතිතුමා ඇතුළු ඒ පළාත් සභා මන්ත්‍රී නියෝජනය, ඒ වගේම අපේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අබේසිංහ රංග අබේසිංහ මැතිතුමා, සුදත් වික්‍රමරත්න මැතිතුමා ඇතුළු සමාවෙන්න ඕන සියලු දෙනාගේ නම් කියන්න වෙලාවක් නැහැ. අපේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියන්ලා, මහරගම නගර සභාවේ විපක්ෂ නායක රුවන් ජයසිංහ මැතිතුමා ප්‍රමුඛයේ සියලුම කණ්ඩායම ඇතුළු මේ අවස්ථාවට පැමිණ සිටින ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාගේම අවසරයි. මිතෝරුනි, තව දින දෙකකින් අපි ඔබ සියලු දෙනාම මේ රටේ තීරණාත්මක ඒ පාර්ලිමේන්තු මැතිවරණයට සහභාගී වෙමු. අපි සියලු දෙනාම මතක තබා ගත යුතු කාරණයක් තමයි අපේ රටේ තියෙන මේ සර්වජන ඡන්ද අයිතිය, අපට තියෙන මේ රටේ වැදගත්ම අයිතිය. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව, ಜಾති ආගම් කුල ભેදයක් නැතුව, ඒ වගේම උස් පහත් ભેදයක් නැතුව අපට තිබෙන මේ වැදගත් ඡන්ද අයිතිය පාවිච්චි කරන්න ලබන බදාදා උදේම සියලුම හිතවතුන් ඥාති මිත්‍රාදීන් අසල්වැසියන් දැනුවත් කළා ඡන්ද පොලට ගමන් කරන්නයි කියලා අපි ඔබ හැමගෙම ඉල්ලා හිටිනවා. මොකද ඔබ ඡන්දේ දුන්නත් වෙන අය ඡන්දේ දුන්නොත් ඒ අයගේ හයියෙන් ආණ්ඩුපත් වෙනවා. ඒ ආණ්ඩුව වලට ඕන විදිහට අපිට ඉන්න වෙනවා මිත්‍රෝ. අනේ නිසා අපි අපේ ආණ්ඩුවක් හදාගන්න, අපේ අපේට සෙත සදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති කරගන්න පස්වෙනිදා උදේ පාන්දරම ගිහිල්ලා ඒ ඡන්දේ පාවිච්චි කරන හැටියට අපි පළමුවෙන් ඔබට ආයාචනා කරනවා. මේ පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කල්පනා කරනවා මේ පාර්ලිමේන්තු මැති පාර්ලිමේන්තුව ද්විතීයක මැතිවරණයක්, ජනාධිපති වර්ණයේ තමයි ලොකු කියලා. නෑ, මේ පාර්ලිමේන්තුවර තමයි නීති හදන්න පුළුවන්, මේ පාර්ලිමේන්තුවර තමයි මුදල් සම්පාදනය කරන්න පුළුවන්. ඒ දෙකම කරන්න බෑ රටේ ජනාධිපතිට, ඒ දෙකම කරන්න බෑ රටේ පළාත් සභාවට, ඒ දෙකම කරන්න බෑ නගර සභාවට, ප්‍රාදේශීය සභාවට මිට්ටෝරු. ඒ වගේම 2015 තිබිච්ච ජනාධිපති ධූරය නෙවෙයි අද තියෙන්නේ. අද තියෙන්නේ පාර්ලිමේන්තුවට වග කියන, පාර්ලිමේන්තුවට යටත් ජනාධිපති ධූරයක්. ඒක නිසා අපි 2018 දී පෙන්නලා දුන්නා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරෙන් මහින්ද රාජපක්ෂව අගමැති කරලා බන්දුල ගුණවර්ධන මහත්තයව ඇමති මණ්ඩලයට දාගෙන හොරාණ්ඩුවක් හදපු වෙලාවේ අපි පෙන්නවා මොකද්ද පාර්ලිමේන්තුවේ බලය කියන එක අපි පෙන්නලා දුන්නා. ඒ නිසා මෙතන කිසිම ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ජනාධිපති එකපාක්ෂික හිටියයි, ඒ වගේම පාර්ලිමේන්තුව තවපාක්ෂික හිටියයි කියලා. ඒ නිසා අදටත් ජනාධිපති යම් කිසි ප්‍රකාශයක් කළාද දේශමාමකත්වය ගැන, රණවිරුවන් ගැන, එව නැත්තම් උගත් වියත් පදනම ගැන, මේ පොහොට්ටුවේ ඉන්න කණ්ඩායමට වඩා ඉතාම දක්ෂ පක්ෂ දේශමාමක කණ්ඩායමක් සමගි ජන බලවේගයේ ඉන්නවා. ඒ නිසා අපට සමාජ ගැටුමකුත් නැහැ, දේශපාලන ගැටුමකුත් නැහැ. ජනාධිපතිතුමා එයාගේ ව්‍යවස්ථාවේ ඇති බලතල ක්‍රියාත්මක කරපුවාවේ අපි අපේ බලතල ක්‍රියාත්මක කරලා මේ රටේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් නවාණ්ඩුවක් හදන්න අපි අදිෂ්ඨාන කරගෙන තියනවා කියන එක අපි මතක් කරනවා මිට්ටෝර්නි. අපි කාටද ඡන්දෙ දෙන්න ඕන? අද මේ පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වෙලා තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වෙලා තියෙනවා, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එහෙම නැත්නම් පොහොට්ටුව ඉදිරිපත් වෙලා තියෙනවා. එතන පක්ෂයක් නැහැ, එතන ඉන්නේ රාජපක්ෂ පවුල. ඒ පවුල හා පවුලේ අන්තේවාසිකයෝ විතරයි ඉන්නේ. ඒක තියෙනවා සමගි ජන බලවේගයේ තියෙන අලුත් තරුණ බලාපොරොත්තුවත් එක්ක. අපි කාටද ඡන්දෙ දෙන්න ඕන? අපේට මෙතන ඉන්න අපේ සියලුම නායකෝ, මේ ගරු මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනාම පාහේ එක්සත් ජාතික පක්ෂයේ කාලයක් තමන්ගේ ජීවිත නැති රාජ්‍ය කරගත් අය. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද එක්සත් ජාතික පක්ෂයේ සේනානායක උරුමය ගැන කතා කරනවා. අපේ මිටියස් බාකි මාකර් මැතිතුමත් ඉන්නවා. එතුමන්ලා අපිට වැඩිය හොඳට රනිල් වික්‍රමසිංහ මහත්තයා අඳුරනවා.
Ida Ranil Wickramasinghe Eksat Jathika Pakshaya Baragatte Pratapavat 150ට වැඩිය තියෙන මේ රටේ විශාලතම දේශපාලන පක්ෂය හැටියට තමයි එතුමා මේ පක්ෂය බාරගත්තේ මීට අවුරුදු 26කට කලින්. එතුමාගේ 26 අවුරුද්දක කල් කිරියාවත් එක්ක ඒ 150 පක්ෂේ 125ට වටලා අපි ඔක්කොම තියාගත්ත විරුද්ධ පක්ෂේ පාක්ෂිකයාට රැකියාවක් නැති රැකියාව කරපු පාක්ෂිකයාට උසස් වීමක් නැති ව්‍යාපාරයක් කරපු පාක්ෂිකයාට බිස්නස් නැති පෑගිච්ච පොඩි වෙච්ච මිනිස්සු ටිකක් බවට එක්සත් ජාතික පක්ෂය පත් කළා. මිත්‍රවරුනි මම ආදානාවක් කියනවා රනිල් මහත්තයා ගැන. එතුමා අවුරුදු 26ක් ගත්තා 50න් 25ට ගේන්න ලබන පස්වෙනිදා එතුමාව 105 බලවේගයක් බවට අපි පත් කරනවා කියන එක විතරක් එතුමාට අපි මතක් කරනවා. අද ඉන්නේ ජවිපෙටත් පහලින් මේ සියලු සමීක්ෂණ වාර්තාවල තියෙන එකයි. එයාගෙන අද හීන තියන්නේ මහින්ද රාජපක්ෂට විතරයි. මේ රටේ මහ බැංකු හොරකම කළා 62 ලක්ෂයක් ජනතාවගේ මූණේ දැලි ගැහපු එක හරි කියනවනම් රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙන්න. මේ රටේ රාජපක්ෂ තක්කඩි රැළ ආරක්ෂා කරන්න රටේ නීතිය හා සාමය යොදවලා ඒ රාජපක්ෂ රැළ නැවත බලයට ගේන්න කරපු වැඩේ හරි කියලා හිතනවනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දෙන්න. 26 අවුරුද්දක් පාක්ෂිකයව හිඟමනට දාපු එක හරි කියලා කියනවනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දෙන්න. අනෙක් සියලුම දේශමාමක එක්සත් ජාතික පාක්ෂිකයොත් ප්‍රජාතන්ත්‍රවාදීනොත් සමගි ජන බලවේගය නැමැති යෝධ ජන පවුරට ඡන්දය දෙන්න ලෑස්ති කියලා අපි කියනවා මිත්‍රවරුනි. මම ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන්නේ එතුමල්ලා ඉන්නේ ප්‍රශ්න අහන්න අපි ඉන්නේ විසඳන්න. ඒ නිසා අපි ප්‍රශ්න අහන්න ඇවිල්ලා නැහැ අපි ඇවිල්ලා ඉන්නේ ප්‍රශ්න විසඳන්න මිත්‍රවරුනි. ඒ වගේම මේ හෝමගම ඡන්ද ලක්ෂයක් අරගත්ත අය නැවත වතාවක් ගෝඨාභය මහත්තයාට ඒ ඡන්ද ලක්ෂය තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. මොනවද එදා දීපු පොරොන්දු? මොනවද එදා හදපු ක්‍රියාවලිය? දරණ හිරු මාධ්‍ය දෙක පාවිච්චි කරලා ඉතාමත්ම ජඩ නිඳිත ආකාරයේ කූට නාටකයක් හදලා ඒ නාටකයේ ප්‍රධාන චරිතය බවට ආරූඪ වෙලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ. රණවිරුව ගැන කිව්වා. රණවිරුව රකින්නවා කිව්වා. අද මොකද වෙලා තියෙන්නේ? රණවිරුවන්ගේ අංක එකේ ඝාතකයෝ දෙන්නෙක් එක්කෙනෙක් අම්පාරේ තිරුක්කෝවිල්වල විනයග මූර්ති මුරලිදරන් ඔහොත් කරුණ අනිත් පැත්තෙන් කිලිනොච්චියේ කුමාරන් පත්මනාදන් ඔහොත් කේපි කවුද කේපි ප්‍රභාකරන්ගෙන් පස්සේ එල්ටීටී නායකයා අද මේ දෙන්නව කිහිලි කරු හැටියට තියාගෙන තමයි රාජපක්ෂලා මේ රටේ දේශපාලනයේ මෙහෙවන්. එහෙමනම් අද පුළුවන් ද වීරසේකර මහත්තයලට කට ඇරලා මේ රටේ රණවිරුව ගැන කියන්න? රණවිරු ඝාතකයෝ තමන්ගේ දේශපාලන සගයෝ හැටියට තියාගෙන සමගි ජන බලවේගයට ආඩම්බරයි මිත්‍රවරුනි. මේ රටේ නියම රණවිරුව වෙච්ච ෆීල්ඩ් මාෂල් පොන්සේකලා එවගේම සුමිත් අතපත්තුල ජෙනරල් ජෙනරල් රණවරලා ඉල්ලන නවාතන සමගි ජන බලවේගය කියනක අපි ආඩම්බරෙන් කියනවා. අපි ගාව අත්තොල ලේ තැවරිච්ච ත්‍රස්තවාදියෝ නෑ. ඊළඟට මේ රටේ ලොකුවටම කියපු එකක් තමයි ජාතික සම්පත් විකුණනවා අපේ හාමුදුරුවනේ කියලා. ජාතික සම්පත් ගන්නවා කෝ 24 පැයෙන් හම්බන්තොට වරාය අරගත්තද? හම්බන්තොට වරාය දැන් අද දෙන්න යනවා නැගෙනහිර පර්යන්තයේ විදේශිකයන්ට විකුණන්න යනවා පුත්තලම විදුලි බලාගාරය. ඒ වගේම එදා අද බුදුහාමුදා මූලස්ථානය විකුණුවා වගේ ශැංග්‍රීලාට අද රාජපක්ෂ විකුණන්න යන අක්කර 9ක් ගුවන් හමුදා මූලස්ථානය කොම්පඤ්ඤ වීදිය පොලිසිය ගුවන් හමුදාවේ ක්‍රීඩාංගණය ඇතුළු මේ සියල්ල මේ අක්කර 9ම විදේශිකයන්ට සින්නක්කරව විකුණන්න රාජපක්ෂ අද කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා මිට්ටෝර්නි. රටේ ජාතික දේපළ විකුණන්න නැහැ කියලා ආපු අය අද හදන්නේ ජාතික දේපළ විකුණන්න විතරක් නෙවෙයි කලින් කලා වගේම ජාතික දේපළ විකුණලා තමන්ගේ මඩිය තර කර ගැනීම තමයි මේ කරන්න යන්නේ මිත්‍රවරුනි. මම ගියා ඔය වරායේ වැඩ වර්ජනය වෙච්ච වෙලාවේ එතෙන්ට මට පොහොට්ටුවේ වෘත්තීය සමිති නායකයෙක් කිව්වා සර් චන්ද්‍රිකා වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා ගෝඨාභය වමට සිග්නල් දාලා යූ ටර්න් දාලා යන්නේ කියලා කිව්වා. අද ඒකයි පොහොට්ටුවේ මතේ.
Merate Kauda Jatika Sampata Rakine, Kauda Merate Anagate, May Vidribale, Waraya, Guantotubala, Atulu Meva Jatika Sampata Rakine, Ranil Mahatya, Na, Merate Jatika Sampata Rakina Desa Mamaka Jatika Vyapare Tamai, Samagi Jana Balavega, Sajit Premadasa Metumaga Nayaka Tengutugela, Apikena Mitorni. ඊළඟට මෙතුමන්ලා ආවේ මොකද්ද රටේ ජාතික සංස්කෘතිය රකින්නවා කියලා ජාතික සංස්කෘතිය රකින්නවා කියලා ඇවිල්ලා මොකද කළේ පුරුණෑගල දිවිච්ච ඓතිහාසික බුවනක බාහු රාජ මණ්ඩපය බුල්ඩෝසර් කළා ගෝටසර් මතක තියාගන්න ඔය නිකන් නගරාධිපතියෙකුට ජොන්ස්ටන්ට එහෙම් මෙහෙන් ඇඟිල්ල දික් කළා වැඩක් නැහැ පොලිසිය තියන්නේ ගෝඨාභය මහත්තයා අතේ Pravidya Department to attend Mahinda Rajapaksha Mahathaya ate Purunagala Raja Sabha Mandapayak kiyala Puravidya Commissaris kiyala tiyenawa Puravidyawa gana Chakravarti ape Ellawala Medananda Nayaka Hamuduru kiyala tiyenawa Mahinda Rajapaksha ge kiyun kerun Johnston ge kiyun kerun Purunagala Nagarapadaka ge kiyun kerun apita wedak naha Emanan me rate ape jathika urume bulldozer karapu e Rajapaksha lage e atheetha කරුමයට එරෙහිව මේ රටේ ජාතික උරුමය ආරක්ෂා කරන්න ඉන්න එකම බලවේගය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය කියන එක අපි ආඩම්බරෙන් කියනවා මිටෝරුනි ඊළඟට මේගොල්ලෝ ආවේ මේ රටේ ජීවන වියදම ගැන කතා කරලා නේද මහින්ද මහත්තයා මතකද දූණු ගෙඩි අරගෙන බන්දුල මහත්තයා ඉලක්කම් පොත් පෙරලා පෙරලා සැපද කියලා අහහා ගියා මතකද ये गहुआ रुपियाल पनाहक रटलूनू वलट काउ द कोटा बे आई महिंदा अदा मेरठे मुकाद तत्वे अदा मेरठे तत्वे तमाय मित्रोरुनी मेरठे अदा वैदकरने जनता व हिंगमनट वेटला दिएन आया लक्ष्यक सेवके उपार टाय दला दिएनो रतुपाट ऐंदा गत्ता दिनेश गुनार्दन ला बंदुलो गुनार्दन ला वासुदेवला वामे नाय දාහතර ලක්ෂයක් කුජලිකංශේ සේවකයන්ට වැටුප් වලින් භාගයයි ගෙවන්නේ අපේ යහපාලන ආණ්ඩුව එදා වැඩි කරපු වැටුප වැටුප දෙගුණ කළා රාජ්‍ය සේවකයාගේ ඒ වැටුප් නතර කළා තියෙනවා ජනවාරි මාසේ ඉඳන් මේ කොවිඩ් වසංගතේ එන්න බොහොම කලින් විශ්‍රාම වැටුප නවත්තලා තියෙනවා ඒ විතරක් නෙවෙයි සුව සේවකින්ගේ අතිකාල වැටුප නවත්තලා තියෙනවා සුව විරුවෝ කියලා උඩ දැම්මට ලක්ෂ දෙකක් දුක් විඳිනවා පිටරට කොරෝනා නිසා පාරට වැටිලා හැබැයි එක ගුවන් යානයයි දෙකයි යන්නේ තමන්ගේ හිතවත්තු ටික ගේන්න අද ඒක ජාවාරමක් කරගෙන ටිකටින් ඒජන්සි වලින් ඒක ජාවාරමක් කරගෙන එකට තුන්ගුණයක් අය කරනවා අද ටිකට් වලට මේ රටට එන්න ඒකත් හොරකමට යොදාගෙන තියනවා මේ කට්ටිය ඒ වගේම අද පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වලට අත්‍යවශ්‍ය ආහාර අල ලූණු අර්ථපල් හාල් මැස්සෝ මේ හැම දෙයකටම අද සහගහන රාජපක්ෂ බදු ගහලා තියෙනවා ඒ පීඩනය අද අපේ ජනතාවට තියෙනවා සමගි ජන බලවේගය මොකද්ද කරන්න යන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔබේ ඡන්දයෙන් මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට ඔසවා තැබුව වහාම පළමුවෙන්ම අපි කරන දේ තමයි පෙට්‍රල් වලට ගහලා තියෙන සහගහන බදු ඩීසල් වලට ගහලා තියෙන සහගහන බදු භූමි තෙල් වලට ගහලා තියෙන සහගහන බදු අයින් කරලා ඔබට සහනය ලබා දෙනවා කියන එක පළවෙනි පැයේදීම අපි කරනවා කියන එක අපි මේ අවස්ථාවේ කියනවා මිටෝරුන් ඒ වගේම අල ලූණු රට ලූණු හාල් මැස්සෝ පොල් තෙල් අත්‍යවශ්‍ය ආහාර වලට ගහලා තියෙන 26ටම ගහලා තියෙන සහගහන බදු අපි අයින් කරනවා ඒ විතරක් නෙමෙයි 14 ලක්ෂයක් මේ රටේ රජයේ සේවකින්ගේ රාජපක්ෂල කපපු වැටුප ජනවාරි මාසේ ඉඳන් අපි ගෙවනවා විශ්‍රාමිකයන්ගේ 650,000ක වැටුප අපි ජනවාරි මාසේ ඉඳන් ගෙවන්න කටයුතු කරනවා ජල බිලට විදුලි බිලට අපේ සහනය ලබා දෙනවා මිට්ටෝරුනි ඒ වගේම අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා පොරොන්දු වූ ප්‍රකාර අපි සෑම දුප්පත් දුගී දුප්පත් පවුලකටම රුපියල් 20,000 දීමනාව ලබා දෙනවා අද මේවට උත්තර බඳින්නේ බන්දුල වාහත්තයා නෙවෙයි අපේ රවි කරුණාලායක වාහත්තයා දයාගමගේ වාහත්තයා හැව තමයි අහන්නේ කොහෙන්ද ඕවා කරන්නේ කියලා කොහොමද ඕවා කරන්නේ කියලා අහන්නේ අපි කියනවා එදා ගෝඨාභය රාජපක්ෂ මේ මාස 9ට මේ රටේ ජනතාවට බරපිට බර පැනවුවා මිසක් තිබුණු වැටුප කප්පාදු කළා මිසක්
එකම සහනයක්වත් ඔහු ලබා දුන්නේ නැහැ. හැබැයි ඔහු සහනය ලබා දුන්නා මේ රටේ ඉහළම ගණයේ ධන කුවේරෙන්ට. ඒ 2019 දෙසැම්බර් පළවෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ බලයට එන්නේ ධන කුවේරෙන්ට සලකන්න නෙවෙයි. මේ රටේ දුගී දුප්පත් ජනතාවට වැඩ කරන ජනතාවට සලකන්න. අන්න ඒ නිසා අපි ඒ බදු සහන ලබා දෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාවට මිසක් ධන කුවේරෙන්ට නෙවෙයි. ඒ නිසා අපි මේ පොරොන්දු ප්‍රකාරෝම වැටුප් දෙනවා විතරක් නෙවෙයි අන්ත දුගී පවුල් සියල්ලටම ඒ සහනය ලබා දෙන්න අපි කැප වෙනවා කියන එකත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා මිත්‍රවරුනි. ඒ වගේම රෝටාබේ මහත්තයා ගැන හැදුවා මිත්‍රවරුනි මහා දවැන්ත ප්‍රතිරූපයක්. අති දක්ෂ අති ශූර මහා දවැන්ත කලමනාකාරයෙක් කියලා හැදුවා. කොහොමද දැන් තත්ත්වේ? මතකද එතුමා මුලින්ම ගිය තැන වේරහැරට ගියා මොකටද? රියදුරු බලපත්‍ර දෙන්න. ගිහිල්ලා මොකද කිව්වේ? දින හතෙන් මේක හදන්න කිව්වා. දින හතෙන් මේක හදුව හදන්න බලන්න මම එනවායි කිව්වා. දැන් දින හත නෙවෙයි මාස හතක් ගිහිල්ලා මොකද්ද ප්‍රතිඵලේ? ඉස්සර 2000ක් රියදුරු බලපත්‍ර දීපු තැන දැන් 600යි රියදුරු බලපත්‍ර මිත්‍රවරුනි. අන්න ඒක නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ ගෝඨාභය මහත්තයාගේ රියදුරු බලපත්‍රය ෆේල්. එතුමාට හත් මාසයක් ගිහිල්ලත් කිසිම වෙනසක් කරන්න බැරි වුණා විතරක් නෙවෙයි අද මේ රියදුරු බලපත්‍ර දෙන එකෙන් දවැන්ත වංචාවක් වෙනවයි කියලා අද ඒකේ හිටපු ප්‍රධානියා ඉල්ලාස් වෙලා තියෙන විත්‍ය අපි මතක් කරන්න ඕන. කට්ටිය පොඩ්ඩක් ඉස්සරහට එන්න. හොඳයි. ඊළඟට එතුමා කොහෙද ගියේ? එතුමා ඊළඟට ගියා නාරාහෙන් පිට හාල් කිරන්න නේද? ගිහිල්ලා කිව්වා එතුමා ජනාධිපති වෙනකොට 75යි හාල් කිරිපත් කනකොට. දැන් හාල් නැගලා හාල් 100ට ගිහිල්ලා හාල් මම 80ට දෙන්න වැඩ කරනවා කිව්වා. හාල් මාෆියාව කඩනවා කිව්වා. ගියා හාල් මාෆියාව කඩන්න පොළොන්නරුවේ ජෙනරාල්ලා බ්‍රිගේඩියර්ලා පිරිවරාගෙන කට්ටිය. මොකද උනේ අන්තිමට? ඔය හාල් මාෆියාවයි කියලා කියපු අයටම යට වෙලා හාල් රුපියල් 99ට දුන්නා. ගෝටා සර් ෆේල්. ජාති අමතලා කිව්වා මාර්තු 14 මේ රටේ කොවිඩ් වසංගතයකට අපි බය වෙන්නේ නැහැ. රෝගීන් 28යි ඉන්නේ. රට වහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. 5000ක් මැරිච්ච රටේ යුද්ධෙන් ඡන්ද තිබ්බනම් අපට අනාගතයටත් ඒ කටයුත්ත කරන්න පුළුවන් කියලා බොහොම එඩිතර ප්‍රකාශයක් කළා. මන් රට වහන්නේ නැහැ කියලා. මොකද උනේ? දවස් 3න් ඇඳිරි නීතිය දාන්න උනා. මේ රෝගය ගැනවත් රෝගයේ වපසරිය වටපිටාව ගැනවත් තුට්ටුවකවත් අවබෝධයක් තිබුණා නම් ජාතිය අමතල අර වගේ වගාඩම්බර ප්‍රකාශ කරන්නේ නැහැ මිට්ටවරුනි. ගෝටා සර් ෆේල්. ඊළඟට මොකද කිව්වේ? ලොකුම විහිළුව කළා මේ නම මාසේ. මොකද්ද? සාඩින් 100යි පරිප්පු 65යි විහිළුව කළා නේද? දැන් හම් වෙලාද? දැන් බන්දුල මහත්තයා මෙහෙ බෙදනවද 65 පරිප්පු යාගේ සතුටෙන්? ගත්තා ඉන්නවද? මිට්ටවරුනි මේ ජනාධිපතිතුමාට ජාතිය අමතල දීපු ඒ පොරොන්දුවවත් ඉටු කරගන්න බැරි නම් අනේ කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ? අද මේ රටේ මායාවක් මවාගෙන යනවා. මොකද්ද? ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න පුළුවන් මහින්ද මහත්තයා කකුලෙන් අදිනවා කියලා. මහින්ද මහත්තයා කකුලෙන් අදින්න යන්නේ නැහැ. ගෝඨාභය මහත්තයා කොරන්න ගිහිල්ලා අනාගෙන නාගත්තම තමයි ඔය බැසිල් මහත්තයයි මහින්ද මහත්තයයි පරණ සෙල්ලමටම ඇතුල්ුනේ. ඒක නිසා මතක තියාගන්න මිට්ටෝරුනි. අර වරායේ සේවකයා කිව්වා වගේ වමට සිග්නල් දැමීමක්වත් දකුණට සිග්නල් දැමීමක්වත් නෙවෙයි මේ 2015 මේ රට කාපු ඒ පවුල් බූවල්ලා නැවතත් ඊටත් වඩා අත්නෝමතික විදිහට ඊටත් වඩා දරුණු විදිහට මේ රට සූරා කෑමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ යුගය අපි ජනතාවගේ ඡන්දෙන් සමගි ජන බලවේගයේ විශ්වාසනීය විජයග්‍රහණයෙන් ලබන අගෝස්තු 5 වෙනිදාට ජය ලබනවා කියන එක විතරක් අපි මතක් කරලා කියනවා හෝමාගම විරෝධාර ජනතාවට. ඒ වගේම මිට්ටෝරුනි අද මතක තියාගන්න මේ හෝමාගමට අපි සේවයක් කරලායි ඇවිල්ලා තියෙන්නේ. මේ බස් නැවතුම සම්පූර්ණ කළේ අපි. පැරණි බස් නැවතුම තියෙන තැන උද්‍යානයක් හැදුවේ අපි. මේකේ
law level lekai, high level lekai, yakaran, e marge, hadu api, godagamin padukkata, para hadanna weda kale api, me pitipassen aluth parak pitipanata hadu api, e wagema kottaven diyagama dakwa e para parivartanaya karanna weda katayutu kale api, e wagema me homagama itihasaya maru karanna homagamata taakshana nagaraya genave api. Eda bandula gunawardana mahattala janaka weli wattala hu kiyala kae gahala pelapali gihilla e vishwavidyala nagaraya yatapat karanna haduwa dinesh gunawardana metenta ewilla dina 52 kumantranaya welawae me homagama taakshana nagaraya weda nawattuwa matakada dan wiriyo wage gihilla ewa viwurtha karanawa metana karyale board gahagena thiyenawa ape homagama taakshana nagare mitthawruni ada e nagaraya awasan wenakota ලක්ෂයකට අධික ශිෂ්‍යෝ එවැගේම සේවක කාර්ය මණ්ඩල හෝමගමට වැඩට එනවා. ඒගොල්ලෝ කන්නේ කොහෙන්ද හෝමගමින් ඉන්නේ කොහෙන්ද හෝමගමින් අද වෙනකොට මේ හෝමගම එකම පරිවර්තනයක් බවට පත් වෙමින් යනවා. මෙතන මේ සම්පකාර සුපර් මාකට් එක විතරයි තිබුණේ. අද සුපර් මාකට් 6ක් වැටලා තියෙනවා. ඉදිරියේ තව එනවා. මේ හෝමගම ගමක් නෙවෙයි මහා නගරයක් හැටියට නැගිටින්න යනවා. ඒක කලේ අපේ ආණ්ඩුවෙන් බව විතරක් Matakati Agana Mitorni. Enisa api Vedakarla Villa Dieni. Mehama Kotta Sekabatama. Api Vedakarla Tamai. Metenta Villa Dieni Geneka. Api Navatawa Dharne Kerno. Evagema. Nibaradio Pavic Chikarandon. Upada Givite Hambu and Vedakat Mavastavak me chanting Labila Dieno. Rate Agrama Tevrek Patkaraganda. අලුත් තරුණ නායකයෙක් ඔබට සලකන ඔබ හඳුනන ඔබේ ගම්නියංගම් වලට මේ කෙටි කාලය ඇතුළත ආපු නායකයෙක් බලයට පත් කරගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබේ ඡන්දය අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අංක 20 ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටුනා මිට්ටෝරුනි. ඊළඟට ඔබට ඉන්නවා තරුණ නායකයෙක් ඉන්න මොනේ රන්ද. දැන් මේ ළඟදී මට ආරංචි මේ තැන් තැන් වල ටෙලිෆෝන් කෝල් දදා ඔහුට ඡන්ද දෙන්න එපා අහවල් එකට දෙන්න මෙහෙමයි කියන්නේ තමන් එක්ක හිටපු මිනිහා තමන්ට සලකපු මිනිහා ඒ වගේම අනාගතයට දකින්න පුළුවන් තරුණ නායකයෙක් වැඩියෙන් කියනවා නම් මම මේ දවස්වල කියෙව්වා ඔය මොනවාද සමීක්ෂණ ඕට්ටුව කරපු සමීක්ෂණ ටෙලිෆෝන් එක කරපු සමීක්ෂණ ස්වාධීන සමීක්ෂණ විශ්වවිද්‍යාල සමීක්ෂණ මනාප සමීක්ෂණ නේද මේ හැම සමීක්ෂණයකින්ම ප්‍රායෝගිකව රටට වැඩ කරන්න පුළුවන් තරුණ නායකයෙක් එතුමා ඉහළින් දිනවල දෙන්න ඔහුගේ අංක 18 කියලා අපි හෝමගම ජනතාවගෙන් ඉල්ලනවා මිට්ටෝරුනි. ඒ වගේම මම ඔබතුමාලාට කියනවා මම කරපු සේවය මම කරපු වැඩසටහන ගැන මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ. හැබැයි මම පොරොන්දුවක් දෙනවා. මොකද්ද? ඔබතුමාලා අපිට ශක්තිය දුන්නොත් අපි ගාව තමයි තියෙන්නේ යතුරු. මොකද්ද යතුරු? රාජපක්ෂලා පෙරළන යතුරු නේද රාජපක්ෂලා එක්ක රනිල් වික්‍රමසිංහ කැලේ අතරමං වෙලා ඉන්න වෙලාවේ 2014 ලක්ෂ 24ට පක්ෂය වැටලා තිබිච්ච වෙලාවේ අපි එළියට ඇවිල්ලා ගල්ලෙන බිඳලා අපේ ජනතාව එළියට අරගෙන තමයි 62 ලක්ෂයක් අරගෙන රාජපක්ෂව දඩ ගැස්සුවේ 2015 මිට්ටෝරුනි මෛත්‍රීපාල සිරිසේන එක පාවා දුන්නා ඒ වගේම 2018 දී රනිල් වික්‍රමසිංහ මහත්තයාව නිරපල අගමැති කමෙන් මහින්ද හොරපාරෙන් රිංගුවා රිංගලා හෝමගමට එහෙම ඇවිල්ලා රැලි තියලා කොහොමද බලයේ ඉන්න බැලුවා අපි පාර්ලිමේන්තුවේ අපි අධිකරණේ අපි මහපාරේ සටන් කළා රාජපක්ෂව සිංහාසනයෙන් දෙවනි වතාවටත් පෙරළුවා කියන එක මතක තියාගන්න මිත්තෝරුනි අද අපිට වෙවුලනවා බයේ අපිව හිරගෙවල් වල දාන්න බලනවා අහිංසක පොලිසිය දහරින් අරන් ගිහිල්ලා කට උත්තර ගන්න බලනවා අපිට නඩු දාන්න බලනවා මටම දාලා තිනවා කොමිෂන් 4ක් මම මහින්ද රාජපක්ෂට කියනවා
අපිව වට කකුල් වැවුලන ජාතිය නෙවෙයි අපි ඔය මෙහෙ ඉන්න පොහට්ටුවේ කට්ටිය වගේ ඔය පවුලට දණ්ඩ නමස්කාර කරන කට්ටිය නෙවෙයි අපි මූණට මූණ එන කට්ටිය මහින්ද මහත්තයෝ ගෝඨාභය මහත්තයෝ හිරගෙවල් හතක දැම්මත් පෙරලනවා පෙරලනවාමයි කියලා අපි කියනවා මිත්තවරුනි මේ පවුල් බූවල්ලා අතගාලා දාන්න නැතුව මේ රන්දල වගේ තරුණයින්ට කවදාවත් මේ රටේ අනාගතයක් නැහැ මිත්තවරුනි ඒ නිසා මේ පවුල අද ඉන්නවා 78යි චමල්ට 76යි මහින්දට 73යි ගෝඨාභයට 70යි බැසිල්ට මෙතනින් පටන් ගන්නවා ඊළඟ පොලිම නාමල් යෝෂිත එතකොට ටිචි ඊළඟට ශෂේන්ද්‍ර ශමේන්ද්‍ර නිපුන අනේ දැන් අපේ ඩලාස් සලහප්පරවලට ඇඩ්‍රස් නැහැ මාතර ඔක්කොමලා මේ පවුල් බූවල්ලට අහු වෙලා ඉන්නේ අපි අද දකින්නවා ශ්‍රී ලංකාවේ අයට සලකන හැටි මොනරාගල පුෂ්පයට ගහනවා කුරුණෑගල දයාසිරිට ගහනවා හම්බන්තොට අමරවීරට ගහනවා අනේ අපේ සිරිසේනටත් නෙලනවා පොළොන්නරුවේ කට්ටිය කවුද නේද අපි කියනවා මහතුරුනි අපි කියනවා අපි නම් ඔහොම නෙලනකොට දීනෝ වගේ ඉන්නේ නැහැ හැබැයි අපි ඔබතුමාලාට අනුකම්පා කරනවා අපේ දොරවල් විවෘතයි සෑම දේශ මාමක ශ්‍රී ලංකා කාර්යයකටම ඒ වගේම රාජපක්ෂ වලව්වෙන් බැටකන ඒ සියලුම පොහොට්ටු සමාජිකයන්ට සමගි ජන බලවේගය විවෘතයි කියන එක විතරක් අපි කියනවා මිත්තවරුනි මහින්ද රාජපක්ෂට විතරක් නෙවෙයි මිත්තවරුනි සැලුන් දොර අරින්න පුළුවා අපටත් පුළුවන් සැලුන් දොර එකපාරට දහ පාරක් අරින්න මතක තියාගන්න ඒක නිසා මේ රට බංකොලොත් භාවයෙන් මුදාගෙන මේ රට මේ පවුල් බූවල්ලගේ මුදාගෙන මේ රට ජයග්‍රහණයෙන් විජයග්‍රහණයට ගෙනියන්න සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ඉහළින්ම හෝමගමින් දිනවල දෙන්න කියලා ඔබ හැමකෙන් ඉල්ලමින් ඔබට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා දිනන කොළඹ හෝමගම විජයග්‍රහණය